පුතාගේ නම් මොකක්ද? ඒ වැඩියෝ ඩීජී යසිතනිමාස්. හා යසිතගේ යන් බලන්න කාමරේ අපි. හා මේකද ඔය කාමරේ? ඔව්. පොත්පත් ටික. ආ මේ විදියට තියලා තියෙන්නේ. හා කෝ පරාචාරය පොත. මේ විදියටද හැදුවේ? ඔව්. රයිට්. මේ කුරුලෑල්ල හැදුවේ අපි හින්දද? මේ වැඩසටහන හින්දද කුරුලෑල්ල හැදුවේ? ඈ? දැන් කුරුලෑල්ලට කැම දෙනවද? මොනවද මේ වැඩසටහන ඇතුලේ වෙනස් වෙච්ච ජීවිතේ වෙනස් වෙච්ච දේවල් කියන්නේ ඔබට? පිළිවෙලට මේ කරගත්තා. පිළිවෙල. පිළිවෙලින් සේරට පොඩි ගොඩ ලොකු සතුටක් ආවා. ගෙවත්ත තත්තුමු. ගෙවත්තර උඩ පළවල තාම මේ මේව දාලා නැහැ. මොටි දාලා නැහැ. හා. કોઈ උඩ නගින්න ඕනද? ඔව්. කොච්චර දුර යන්නේ? මිට උස්සක් විතර උඩ කන්ද? ඔව්. මම මෙතනින් මෙහෙම නගිනවා. ආ හරි පුතේ හරි හරි. නම මොකද ඔයාගේ? බුද්ධික. අහහ බුද්ධික හොඳට නිදා ගන්නනේ. නේද වෙලා දින්නේ? හා. අපි ඇවිල්ලා ලොකෝට කෑ ගැහුවා. හැබැයි හැම දෙයකටම වැඩිය ගෙදර සුද්ධ බුද්ධක දින වටේටනේ. කවද්ද මේ තනකොළ ටික කැපුවේ? පෙරේද. පෙරේද එනවයි කියලා නේ. ඔව් ලා තනකොළ වැවිලි තිබ්බ පාර. වැවිලිද නේ. ඒකත් ලොකු දෙයක් වගේ මොනවාද මෙතනද ඔයාගේ කටයුතු කරන්නේ? ඔව්. වාක් කෝ පරාචාරය අපත. මේ කවුද මේ? පොලිසිය මහත්තයෙක්ද? හමුදායි කියන්නේ. හමුදාවට යන්න අනාගත බලාපොරොත්තුව. එහෙමද? ඔව්. හා. හැම දෙයකම හමුදාව තමයි ඉස්සරහට තියෙන්නේ. මෙල මොනවද වගේ ගෙවත්ත ටික බලමුද අපි? ගෙවත්ත මොනවද හිටවල තියෙන්නේ? මයියකු තියෙන. හා. තා තියෙන කවුපි. යම් බලන්න. මේ හැම දෙයකටම වඩා මේ ගෙදර සුද්ධ කරේ අම්මයි තාත්තා වෙන්නේ නැති නේ? ඈ? ආ සුද්ධ කරේ. මේ මොනවද මේ? කවුද? කවුපි. මේ මෙතන තියෙන මොනවද? මේ මෙතන? මෙතන මොකද මේ කහ? කහ තියෙන්නේ. අහහ. වා මොනවද වෙන හිටවල තියෙන්නේ? අරවයි. මොනවද අරවයි කියන්නේ? මයියෙක්. අහහ. ඇසේ. එච්චරයි. බම්බට. හ්ම්. ඒ වගේ ටිකක් කරලා තියෙන්නේ. හරි. කොහමද? හොඳයි. හොඳනම් TV එක ඕෆ් කරනවද? යමුද අපි ඒ වගේ කාමරේ බලන්න. ඔබ සම සාදරයෙන් පිළිගනිමුනේ. කියන්නේ අපිද? හරි. මේ තමයි වාගේ කාමරේ. මේ බැට් එකක් තියෙන්නේ මොකෝ? ක්‍රිකට් කෙනෙක් වෙන්නේ බලන්න. දැන් ඉස්කෝලේ කොහෙද පුතාගේ? දියනරම් පාදලේ මේ යටි පාදලේ. දැන් ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඔව්. හා හා හා. එතකොට ඔයා පරාචාර්ය පුත හදලාදී? ඔව්. කොඹලන් ගන්නකෝ. මොකද මේ කුරුළු කූඩුවක් බේරා ගන්නවයි කියන කදහස? අර මල්ලිලා ගෝල ගහනකොට අර අතන මේ කුණු ගහක තිබුණා මේ කුරුළු කූඩුව. ඔව්. ඒ කුරුළු කූඩුවේ පිටර තියෙන බිම වල තිබුණා. ඔව්. ඒ බින්දේ තිබුණා කුරුළු කූඩුව අරන් තියුවා. ඔව්. තාත්තා බෙහෙත් කිරීම කියන්නේ මොකද පුතේ? අර තාත්තයි අර මේ සති කාලෙ ඉදිමිලා තිබුණ චුට්ටා. ඒකට මේ බෙහෙත් බඳා. හරි. මේ අපි මේ වැඩසටහන හඳුන්වා දුන්නට පස්සේ පුතා මේ කාමරේ කරපු වෙනස්කම් කියන්නකෝ. මේ මේ සිදුනේ මේ වැත්තේ. ඒක මේ වැත්තට වාරම් මේ ඊට පස්සේ මේ 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 ෆොටෝ තියලා ඒක හදුවා. හදුවා. ඔව්. හා හා.
මේ දේවල් ඉස්සර වෙලා තිබ්බද? ඔව්. මේ දේවල් මේවා තිබ්බා. තිබුණා? ඔව්. හා හා. හරි. මල් පහන් කොයි කාලේ කොයි වෙලාවටද කරන්නේ? ඒ ආගමික කතාවත් පුතා. උදේට කරනවා. හා. ඉස්කෝලේ යන වෙලාවට ඊට පස්සේ හවස 6ට. හා. 6 වෙන කලින් කරනවා. හ්ම් හ්ම්. ඒ වෙනද? හරි. පන්සලේ ඉතිහාසය ගැන මොකද්ද වදන්නේ? එච්චරම දන්නේ නැහැ. දන්නේ නැහැ. දහම් පාසලෙන් කියලා දීලත් නැහැ. කියලා දීලා තියෙනවා අර මේ අර ගල් අර තියලා තියෙනවා අර පර්ණ චූටි අර ගලා තියෙන එකෙන් බලන්නේ නේ. ඒක මොකද්ද කියලා තියෙන්නේ? අපිට කියන්න තේපෙන්නේ නැහැ අර චූටි ගල් වල ලිමේ. සෙල්ලිබියා. සෙල්ලිබියා. හා. හරි. වාගේ ගෙවත්ත බලමුද අපි? ඔබ මොනවද වගා කරලා තියෙන පුතේ? වම්බරු දිනන කොහොමද වම්බරු? වම්බරු චූටි පැල ගන්න. පැල? ඔව්. කොතනද තියෙන්නේ? ආ. ආ වගා කරලා තියෙන්නේ. හා හා. ඊ මාසේ මඤ්ඤොකු දිනන මිරිස් තියෙන. මිරිස් තියෙන. කවද මේ මිරිස් හිටෙව්වේ? දැන් සතියක් කි. සතියක් විතර එනවා. මේ තේ ඉඳ මේ මොනවද ඔයා කරන්නේ? තාත්තට උදව් කරමින් ඉන්නකොට. හා තාත්තට උදව් කරනවා. හා හා තාත්තට මොනවද උදව් කරන්නේ මේකේ? අර තාත්තා තාම කොළු ගුලනකොට එහෙම කිල්ල උගුලනවා. උගුලනවා. හා පන්ති කීවෙනිද? පන්ති 9 වෙනියා. 9 වෙනියා. කීවසේද පුතා ඉන්නේ? 7 වසරේ. 7 වසරේ. හා හා හා. හරි පුතේ එහෙනම් හොඳයි හොඳයි. පුතා ගැන මොකද හිතෙන්නේ අම්මට? පුතා ගැන ආඩම්බරයි. ආඩම්බරයි. දැන් හොඳ වයස තියෙන්නේ මේ තැන තමයි ෆීල් වෙනස් වෙන තැන. අපි මීට පෙර ගියපු දරුවා ඒ කියන්නේ ඔබට හොඳ මේ අවධානයෙන් ඉන්න ඕන කාල සමයක් කියලා මට හිතෙන්නේ. ඒක හොඳට ඒ අදාළ තැනට මේව කරා නම් හරි. දැන් අයා ඉන්න තැන දැන් දැනට හොඳයි. ඒක හරියට කලමනාකරණය කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. විශේෂයෙන්ම යාළුවන් කවුද කියලාත් නේද? හොයන්න ඕනේ. හොයන්න ඕනේ. දැන් ඒ දරුවන් ගැන අම්මගේ අවධානය කොහොමද? මෙයා ගැනද? ඔව්. එයා ගැන තියෙන මන්නේ නිතරම මවලට යනවා මේ ජීවිසකේ වැඩ කරන්නේ පස්කොළ. ඔව්. මේ යා ගැන තියෙන තාත්තා ගෙදර ඉන්නවා නිතරම අවධානයෙන් ඉන්නේ තෙන් ඒ පන්ති ගියත් තාත්තා එක්කගෙන යනවා එක්කගෙන එනවා. හා හා. මේ වෙලාවට මෙයා යනවා එක්කගෙන එනවා. යනවා. පන්ති යන වෙලාවට ඉස්කෝලේ යනවා උදේ යවන්නේ බස් එකේ. ඔව්. හවස එකමාරට යනට පස්සේ දෙන්නම එක්කගෙන තාත්තා යනවා. මෙහෙම යන වෙලාවට. ඔව්. ළමයා ගැන තියෙන අවධානයෙන් ඉන්නේ මොනවද කරන්නේ? පොත්ේ හොයන නිතරම බෑග් එකේ වයි. බලනවා. චෙක් කරලා බලනවා. උනන්දු කරන ඉස්කෝලේ යන්නේ වට හැම දෙයකටම. හහ්. අතිරේක වැඩ කරලා තේවට තිතින් අපි උදව් කරන නිතර මෙයාගෙන එවිලෙන් තමයි ඉන්නේ ළමයි 3 දෙනා. යන. සාමාන්‍යයෙන් ළමයි වැරදි පාරකට යන්න නම් මොකද්ද බලපාන හේතුව අම්මා හිතන්නේ? වැරදි වලට යන්න නිතර හැසිරීමයි. ඒකට දෙමාපියෝ කරන්න ඕන දේ මොකද්ද? මෙහෙම දැන් අපි මෙහෙම මේ දරුවෝ දැන් සාමාන්‍යයෙන් 9 වසර 10 වසර 11 වසර යනකොට මේක වෙන ෆීල් එකට යන්නේ. එතකොට ඔබ හිතන්නේ මොකක්ද? දරුවත් එක්කම ඉතින් ඉන්න ඕන. දරුවගේ පස්සෙම ඉන්න ඕන එහෙම නැහැ ලෝගේ අම්මයි තාත්තා. ඉන්න ඕන. එහෙම හිටියොත් තමයි. ඔව් එහෙම හිටියොත් තමයි ළමයා ওই වැරදි වලට යන්නේ වළක්වා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ළමයාත් ඇල්ලලා දැම්මොත් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. විශේෂයෙන් තරුණ ළමයි නේද? මේ කියන්නේ පිරිමි ළමයි. ඔව් පිරිමි ළමයි. හරි හරි හරි. හොඳයි අම්ම එහෙනම් හොඳයි. හරි දැන් මොම ඉස්තද. හොඳයි. යන්න බලනවාගේ පුතේ කාමරේට. ආ. මේකයි කාමරේ නේ. ආ. ආගේ පරාචාරය අපත ගන්නකෝ. මේකට එකක් අපේ අර හා මේක අර බිබුල වෙල තිබිච්ච දහම් පාසලේ ප්‍රෝග්‍රෑම්ස් වලද? හා මේ මාම පෙන්ුවේ පොතක් හදලා තියෙනවා. ඔව්. ඒ විදිහට. හදුවා. හා අලුතෙන් නිකන් හිතුවේ නෑ. හිතලා එදැයි මේ ඔය පොකුළු නෝ. හ්ම් හ්ම්. මේ කුකුලට මොකද්ද උනේ? කුකුලා මුගටියේ කල්ලන්නේ ද යන්නේ. හ්ම්. මම උඩ මේ ගල් වලින් ගහලා විතරයි. බේර ගත්තා. හා හා. කවුද ගෙදරට ආපු තැනැත්තේ?
අර මේ අපි ගමින්න මේ නැන්ද කෙනෙක් මේ නැන්ද මේ දුප්පත් නැන්ද මේ කෑම ඉල්ලගෙන එනෝ කිව්වා. කුඹුරේ වැඩ මොනවද පුළුවන් වාට කරන්? හාන්න පුළුවන්. හාන්න පුළුවන් මැෂින් එකේ? ටැට්. පුළුවන්? හා හා වෙන මොනවද වපුරන්න? ඔව් වපුරන්න පුළුවන්. හා වේලි ගහන්න? වේලි පුළුවන්. වේලි බඳින්න? ඒයි. වී ගහන්න පුළුවන්ද? වී ගන්න. බෑ. හොඳයි නේවා. කීයේ වසරේද? 7. 7 වසරේ. හරි ෂෝප් පුතේ. රණ්ඩු යාළු ගහගත්තද? ඔව්. ඉවරක් අන දාම් පාදලි ළමයි වගේ ගහ. ගහගත්තා. ඔව්. හා ඊට පස්සේ? මං කෝ ගහගන්නේ මං ස්ටීජඩි. ඒක නෑ. වැඩිහිටියෙකුට මේ හොඳ නරක කියා දුන්නේ මොකක්ද? වැඩිහිටියන්ට එහෙමත් උපදේශනය දෙනවද? මොකක්ද උපදේශන? මේ වැඩිදි වටහානි වගේ. ආහා. වැඩිදියට බනින. අසන තැනෙකුට වතුර ලබා දෙන. ඒ කවුද? ඒත් ඒ නෑ නේද? ආ, ඒක තමයි. right. උකෙස්සක වල්ලා මොකද මේ කොබීජගේ කතාව? වෙලිය උකුසේ කොබීජ කල්ලංගේ අනතු. ඌ මේ පොඩි බැටි. ඌ තාඩින් අල්ලන් අරන් යනවා. මං ඒක නැවත්. ජීවිත දානේ කියන්නේ ඒකේ ආනිසංස දන්නවද කොච්චර මහා පිනක් කියලා නේ? ජීවිතය අභේරනවා කියන්නේ නේ? එහෙම හිතලද කරේ නැත්තම් ඔබේ ඇතුලෙන් දාවේ අදහස පුතේ? මම එහෙම හිතන්නේ ඒ දාතාව බේර ගන්නවා නේද මම? ඒ චේතනාව. ඒ ඒ කුකුල් පැටියත් ඊට පස්සේ කොබෙයියද? ඔව්. කොබෙයියත් මේ දෙන්නම බේර ගැනීමේ චේතනාව තිබුණේ. ඔව්. හරි. ඔයගේ ගෙවත් අපි බලමුද? මේ පරණ ගෙදර කාගේද පුතේ? ඒකත් අපි. ආචිලසිරි. ආ, අසනයි ඒ ගෙදර. ගමේදී පැරණිමගේ. යංකෝ පොඩ්ඩක් බලන්න එක. ලස්සනයි. ඒක කවුරුත් දැන් මේ කවුරුවත් නැති වුණාට ඒ වගේ කේවල් තමයි මම නම් කැමති. ෂා. ලස්සනයි නේ. මේක කඩන්න එපා මම නම් කියන්නේ. කවුරුවත් නැති වුණාට අම්මා මේ වගේ කේවල් ඇත්තටම හරිම වටිනවා. මේවා තමයි මේ දැන් පරණයින් ගොඩක් පරණ වුණත් අම්මා මේ දේවල් මේ සංස්කෘතික වටිනාකම් මම නම් මගේ ගාව තිබ්බා නම් මං කීයටත් මේ කඩන්නේ. මොකද මේවා තව පොඩ්ඩක් අලුත් ඇඩියා කළා. මේ අවුරුදු 100කට වැඩිද මේවා? 100කට වැඩි. පුරාවිද්‍යාවෙන් අම්මා මේවා කඩන්න දෙන්නේ නැහැ සාමාන්‍ය. ඒකයි. මේවා තම සංරක්ෂිත දේවල් මේ අපේ පරණ දේවල් තමයි අපේ වටිනාකම් තියෙන්නේ. මේ අලුත් ගෙවල් වල නෙවෙයි ඇත්ත අපේ වටිනාකම තියෙන්නේ. ඔය ගෙවත්ත බලන්නේ නැන්ද පුතේ? දියා කවුද මේවා හිටෙව්වේ? මමයි තාත්තේ. මමයි තාත්තයි. ගොවිතැනට ටිකක් හුරුයි මේ පැත්තේ කට්ටියනේ. කවුද මේ ලොකු දෙයක් පුතේ ඔයාලා ගොඩාරියක් දෙනා මේ පාරවල් ටික සුද්ධ කරගෙන තියෙනවා අපි එනකොට. ඒක හරි වටන හැම ගයක්ම කරන්න බැරි හැම ගෙදරකම මේ පාර ටික සුද්ධ කරගෙන තියෙනවා ඒක හරි වටිනවා. මේකද ඔයාගේ ගෙවත්ත? වම්බඩු ගස් ටිකක් තියෙනවනේ. නිවිති පළයක් තියෙනවා. නිවිති පළ එච්චරයි. කෙසෙලි. හා. ඕක තමයි මගේ ගෙවත්ත. හා. මදි. ඒකට උනන්දුව මදි නේ. කුඹුරු ගොවිතැන් වලට උනන්දුව තියෙනවා. ඈ? හරි හරි හරි. දුවනවා මෙහෙන් දුවනවා ඈ. ආපි එනවා කියලා දන්නේ නැද්ද? එනවා කියලා දන්නේ නැති උදාරම් මගුගේ මෙරිල්ල මේගොල්ලෝ. ආමර වියගේ. කොහාගේ පොත් ටික තියාගන්නේ? කො මේ තනියෙන් මේ අපේ වැඩසටහනට සුද්ධ බුද්ධ කරනවද? මේ පොයට සුද්ධ කරන්නේ. හා හැම පොයටම මේ සුද්ධ කරනවා. හා ඒක හොඳයි. දැන් සුද්ධ කළම පාර. හා ඒකනේ. ඇයිට් පුතාගේ නම මොකද පුතේ? එල්ජි ශාරි සංජන. හා ඔය කාමරේ කොහෙද? යම් බලන්න. හා ආ මේ මොනවද කරගත්තු වෙනස්කම් අපේ වැඩසටහනට? පොත් මේ එක්සර්සයිස් කරලා මේ ටික හදලා මේ කාමරේ ටික පිටිය ඔවලාගෙන අද සකස් කරලා ටික කරගත්තා. කරගත්තා. පුතා කීයේ වසරේද? 8 වසරේ. 8 වසරේ. හා හා. මේ වගේ පරාචාරය පොත. ඔව්. හා හා.
බුදුන් වදිනවද? ඔව්. අම්මට තාත්තට? ඔව් වදිනවා. පන්සල ඉතිහාසය ගැන මොනවද දන්නේ? පන්සල දන්න තරමින් නම් අවුරුදු 100ක් විතර පරණයි. දැනට මේ අපේ බුද්ධසිරි හාමුදුරුවෝ තුන්වෙනි ලොකු හාමුදුරුවෝ. ඒ ටික තමයි ඉතින් දන්නේ. උදේසන නැගිටලා මොනවද කරන කාර්ය ටික කිය? කාමරය ඇස් කළා, පොත් ටික හදලා, මේ බෙෂීට් ඒ ටික නවලා ඒ ටික තමයි කරන්නේ. කරන්නේ. ඔව්. ගොඩක් ලියලා තියෙන පුතා හැබැයි නේ. මම දවසේ කරන කාර්ය ටික ලිව්වා. ලිව්වා. කුරුල්ලොන්ට කැම දෙන්නෙක් උතනක් තියෙනවද? බත් ලෑල්ලක් නම් හදාගන්න බැරි වුණා. කුරුල්ල එනවනේ එතකොට බත් දාලා දෙනවා. හා. පාට සින්දුවක් කවියක් කියන්න පුළුවන්ද? මතක නැහැ සින්දු. මොනවද මතකයට? සින්දු ඇච්චර කියන්නේ නෑ. කවි කියනවා. කියනවා ඉතින් මතක නැහැ. හරි. ඔයගේ වත්ත මොනවද තියෙන්නේ? මෑ පළ මේ යම් බලන්න. යම් වයන් පුතේ ඉස්සරහ. කොච්චර උඩ දයන්න ඕන මල්ලා මේ දවස් වල ටිකක් කොයි හරි උඩමද? හා හා ඒක නෝ මෑගස් ටික වැල් ටික විතරද? මෑ වට්ටක්ක වැල් තියෙනවා, තව පත කඩි කියලා මෑවල් වර්ගයක් තියෙනවා. හා මේ මේ ටිකම නාද මේ මේ වර්ග ටික? මේ නම් දම්බලම. හා මේ යට මොනවද තියෙන්නේ? ඒ තියෙන ඩේ මිස්තර. එනේ ඉර මිරිස්. මේවයි පළ දාව තිබ්බද? තිබ්බනේ තියෙන ටිකක්. ඒ ටික නෝ මිරි සුද්ධ බුද්ධ කලේ නැත්තේ. සුද්ධ කරන්නේ උන්නේ කේ? සුද්ධ කරලා තිබ්බේ දැන් අපෝ කරලා මේ ටික ඔක්කොම සුද්ධ කරලා තිබ්බේ කලින්. හරි. මේ ආගේ කාමරේද? යම් බලන්න. මේ ඇඳුම් රැක් එක කාගේද? මේ. ඈ? මගේ නංගි. මේ අපි දිවලට තියෙන කාගේද? මේ. ඔව්. මේ ලිස්. ඒ උදේ? අහහ මේ ආගේ කාමරේ. කොහ අපේ පොත තියෙනවද ආගා? ඔව්. පරාචාර්ය පොත. හා. ලස්සන්ට හදලා තියෙනවා. මොනවද මේක කැමැත්තෙන්ම කරපු දේ මොකද්ද? මම මේක කරේ. මේ දන්සල් දුන්න කට්ටියට පින් අනුමෝදනා කරපු වා කරා. ඔව්. කොහොමද අනුමෝදනා කරේ? දැන් ඊට කලින් දවසේ හාමුදුරු ඉස්කෝලේ බණක් තිබුණානේ. එතකොට හාමුදුරු වහන්සේගේ ඒ හාමුදුරු වහන්සේ මට කිව්වා මොකද්ද මේ නිකන් දෙන දේ කාලනකට වැඩිය මේ මොක ඊට වැඩිය හොඳයි ගිනි අඟුරු ගිල්න එක කියලා කිව්වා. ඒ කියන්නේ අපි පින් අනුමෝදනා කරන්න ඕනනේ දෙන කට්ටියට. දන්සල් දෙන කට්ටියට ඉස්සර කාලේ තිබුණා කිව්වා මයික් තියලා ඒ දන්සල් වල. ඒ කියන්නේ මං ඉන්න එක්කෙනෙකුට කිව්වා මම පින් අනුමෝදනා කරනවා කියලා මෙහෙම. ඒ කියන එක්කෙනෙක්ට කියලා තමයි මම අස්සම් කරගත්තේ. හා හා හා. ඒ කොතනද තියෙන්නේ පුතා? හා. මොකද දන්සල? රයිස් දන්සල. රයිස් දන්සල. හා හා. වා ගෙවත් අපි යම් බලන්න. ගෙවත්ත තියද? ඔව්. මේකද ආගේ ගෙවත්ත? මේක මොනවාද තියෙන්නේ පුතේ? හා. මේ මොනවද තියෙන්නේ? මිස් තියනවා. හරි. කවුද වටේට මේ මේ එකක් හැදුවේ? තාත්තයි තාත්තයි මායි අම්මයි එකතු වෙලා තමයි හැදුවේ. හැදුවේ. හා හා. ඊට පස්සේ මොනවද වගේ වතු වගේ තව කරලා තියෙන්නේ? එයා පැත්ත ටික බලමුද? මෙතන යන්නේ නැගිනේ. ආ මේක අද අදමින් යන්නේ නේ. මේක මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා මඤ්ඤොක්ක වගා කරලා තියෙනවා. මඤ්ඤොක්ක? ඔව්. එවන වෙන මොනවද? වම් බොටු තියෙනවා. ආ. අතන තියෙන ගොටුකොල පාත්තියක් තියෙනවා. ගොටුකොල පාත්තිය? ඔව්. මේ මඤ්ඤොක්ක ටික තමයි අලුතෙන් හිටෙව්. උල්කට පෝච්චි හදලා. ආ. ඒ වගේ මොනවද තියෙන්නේ? මේකේද? ආ. මේයි තියෙන්නේ මිරිස් පැල. මිරිස් පැල? පැල. හා හා අර වේ ගොටුකොල හදලා තියෙනනේ නේ වගාව ගැන මොකද පුතාට හිතෙන්නේ අවුලක් නෑ ලොකු දෙයක් ඉගෙන ගත්තා මොනවද ඉගෙන ගත්තද ඒවා
දැන් පැලවලට කොහොමද සාත්තු කරන්න කියලා එලා නඩත්තු කරන විදිය ඉගෙන ගත්තා. මේ වගේ උළුකට කෝච්චියම හදන විදිය ඉගෙන ගත්තා. ඒක කුරුදුනේ කොහොමද? එනක පෙටිය මෙහෙට හැවලට. කොහොමද පුතේ මේ ඉගෙන ගත්තේ? ඒක ඉගෙන ගත්තේ කියන්නේ අම්මලා කරන විදිය බලාගෙන තමයි ඉගෙන ගත්තේ. ඉස්සෙල්ලම උළුකට පෝච්චිය අම්මා හැදුවා. උළුකට පෝච්චිය. ඒක බලන් තමයි ඉතුරු පෝච්චි දෙක මම හැදුවේ. ඊට පස්සේ අර අරවට එහෙම මේ රේක් වලින් ඇනලා තමයි පස් බුරුල් කරේ අර. ඒ තිබුණේ වයි. අර කණ්ඩි අයින සුද්ධ කරලා ගත්තේ. ඒවයි තනකොළ ඇවිල්ලා තිබුණා. කලින් ගොඩකොළ පාත්තියකුත් තිබුණා අතන. ඒක දැන් ඒකෙන් අරගෙන ඉවරයි. ප්‍රොජෙනේ හා කියන්නේ දැන් අරකට තමයි අලුතෙන් ආපු ඒක හම්බු ඒක තියෙන නටු වලින් හැදුවේ. හරි පෙටි වෙනනම් ආ හොඳයි. දැනුම වාගේ තියෙනවා අද්දකීම් ටිකක් තියෙනවා තව ටිකක් වවල තිබුණනම් වටිනවා. හරි. පුතාගේ නම මොකද පුතේ? ගීත් ගරි. ලයිට් එක දාමුද ඔය කාමරේ? අන්න උඩ කාමරේ. නගින්න ඕනනේ. ගිනියව තමයි අමාරුද? හරි. මේකද කාමරේ? කොහාගේ පොත්පත් කො? මේ වැඩසටහන පස්සේ මොනවද කරපු වෙනස්කම්? වැඩසටහන මිස. පොත් ටික රැකෙන් ගන්නද? පොත ලිව්වා. පොත ගන්නකො මැනික. මේක මොකද්ද කියන්නේ? පරාචාරය. පරාචාරය කියන්නේ මොනවද? අප විසින් කරන හොඳ වැඩ. යහපත් අනුන් වෙනුවෙන් කරන හොඳ වැඩනේ. වා මෙතනින් කරමු. කැමැතිම දේ මොකද්ද? මේ බස් එකේ යන නැන්ද කෙනෙක්ගේ මේ බස් එකේ යන දරුවෙක් වඩාගත්ත නැන්ද කෙනෙක්ට මේ ආසනය. මගේ ආසනය. මෙන්න මොනවද කළද? ගහෙන් අට චූටි කුරුල් බඩුවේ මේ වතු ටික අපවල මේ ගහ කොටි. තිව්වා. වා එහෙනම් උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙන පුතේ. ආ හොඳයි වාගේ වැඩේ. ලස්සනට පිළිවෙලට වැඩේ කරලා තියෙන ඈ. හයිට්. ගෙවත්ත බලමුද ඔයගේ? කියම් බල. මේ පොත පුතේ අරගෙන පොත පුතේ. මේ වාගේ ගෙවත්තද පැටියෝ? හා මේ ටික විතරයි හැදුවේ. මෙතන මොනාද තියෙන කියනකො? මේ මිරිස්, මේ චූටි මිරිස් වල, මේ පොල් පලා, මේ වම්බටු. හා ඒ ටික තමයි නේ. බිබිල ජංගෝ. හා. එන්ඩේරි මිරිස් කාර පින්ච. ඒ ටික විතරයි හැදුවේ. හා. රයිට්. මොකද අම්මා? වරුසාව පහුගිය කාලේ වරුසාවනේ ඒකේ ඉන්න පව් වෙලා මියා ඉන්දුවේ මේ ටික. ඉන්දුවේ. වරුසාවෙන් පස්සේ. හා හා හා. හරි 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 හොඳයි. කොහොමද? අපිට වන්දි දෙපමණික. හරි. කෝ ඔයාගේ කවුද ඉන්නේ? මල්ලි. කෝ මල්ලි. ඔහේ නැද්ද? මේකට ඔහේ නැද්ද? හරි. මේ ආගේ කාමරේ. ඔව්. ඔය පාඩම් කරන්නේ කොහොමද පුතේ මේකේ? පාඩම් කරන්නේ ඇඳුම් දින්දගෙන. ඒක ලියන්න කියන්නේ කොහොමද? ලියන්නත් ඇඳුම් දින්දගෙන තමයි. මේසයක් නෑ? නෑ. මේක තියෙන පොත් ටික. අම්මෝ හරි ප්‍රශ්නයක් නේ. ගන්නකෝ පලාචාරය පොත. වා මේකෙන් වැඩිම කැමති දේ මොකද පුතේ? කියන්නේ පරාචාරය වලින් වා කරපු හොඳම වැඩේ මොකක්ද? ගෙදර වැඩ කරා. සතුන්ට කෑම දැම්මා. ඉස්කෝලේ යාළුවන්ට උදව් කරා. මේ මෑණියන්ගේ පින්තූරේ මොකද? ක්‍රිස්තියානි. අම්මගේ නෑ. අම්ම කැතලික්ද? අම්මයි තාත්තා ක්‍රිස්තියානි. අම්මයි තාත්තා දෙන්න. අම්ම නෑ. හා තාත්තා. අම්මයි තාත්තා ක්‍රිස්තියානි. හා අම්මගේ තාත්තා. ඔව්. හා රයිට්. දැන් ඒ ආගමික චාරිත්‍ර පුතාලා කරනවද? නෑ. අපි බෞද්ධ. බෞද්ධ. ඒ පල්ලි වලට වචන්නේ නැද්ද? නෑ. ඇයි? අම්මා ගිහිල්ලා තියෙනවා අපි ගිහිල්ලා නෑ තාම. ඒ සංස්කෘතික දේවලුත් අපි අවබෝධ කරගන්න ඕනේ. පැහැදිලිද?
එහෙම වුණාම තමයි ලෝකෙ හරියට පේන්න ගන්න පුතේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා බොහොම නිදහස්වාදී. උන්වහන්සේ කවදාවත් කියන්නේ පුතේ මේ මගේ එකට බලහත්කාරයෙන් එන්න කියලා. ප්‍රඥාවන්තයන් සදා තමයි මගේ ධර්මයේ තියෙන්නේ කියලා කියන්නේ බුදුන්. ඒ නිසා ඔබ හොඳට ස්ටඩි කරන හැම දෙයක්ම ලෝකෙ පේන්න ගන්නවා හරියට. හරි. ඊට පස්සේ කුරුල්ලන්ට ආහාර දෙවීමට මොන හරි එකක් හදලා තියෙන්නේ? ඉස්සරහ තියෙනවා. ඔව්. පරාචාරය වැඩ පොද හොඳට සකස් කරගලා තියෙනවා වෙනස් විදිහට උනන්දුවෙන් නේද? ඇයි මෙහෙම උනේ? ඇයි මෙහෙම හදන්න හිතුනේ? එදා මම ඇවිල්ලා කිව්වට පස්සේ පොතක හදන්න එපයි කියලා ඊට පස්සේ මම අම්මට කියලා පාඨකොළ ගෙන්නගෙන මම මල්ලි හැදුවා මේ පාඨකොළ වල, ඒ කියන්නේ කොළවල ලියලා ලස්සන්ට හදන්න හිතුවා. ආ රයිට්. හරි. මල්ලි ගේව බලමුද? ඔයා ගෙවත්ත කොහොමද? ගෙවත්තේ එළවලු තියෙනවා. යම් බලන්න. මොනාද තියන්නේ ගෙවත්තේ? අපිට ඇත්තට හිතන්න බැරි වුණා ගම් වතුර ඇවිල්ලා මේ ආ මෙහෙ ගම් වතුර ආවද? කොච්චර යට වුණාද? අඩියකමාර කිතර යට වුණා. ආ මේක අඩියකමාර යට වුණා. හා හා. එතකොට මොනවද වෙච්ච හානි? අපේ ටොයිලට් වල යටේල එක කැඩුණා. කැඩුණා? ඔව්. හා ගෙදර මොනවද ඔයාලගේ පොත්පත් වලට හානි වුණේ? නෑ නෑ. හා අඩියක් විතර තිබුණා ඇතුලේ. අඩියකමාර කිතර යට වුණා. යට වුණා? හා හා හා. අපරාද දන්නු නම් අපි අර වීලිසලාක දෙන වැඩේටත් දෙන්න තිබ්බා. හරි. ඊළඟට මල්ලිකෝ. මල්ලි ඇතුලේ. ඔය ජනිත්. ආ. ජනිත් නේ. ජනිත්ගේ වැඩ කොහමද බලමුද අපි? හා. කොයි අංකෝ පැටියගේ? හා. මේකද පුතා ඉන්නේ? ආ ඔයාගේ මේ පරාචාරය අක්කා වගේම හදලා තියෙන්නේ නේ? හා. ලයිට් එක දාන්න මැනික. හා. ආ ලස්සනට දෙන්න හදලා තියෙන්නේ නේ? මේකේ වා කැමතිම දේ මොකද්ද කියන්නේ? මම ගෙදර වැඩ වලට ආසයි, තව යාළුවන්ට උදව් කරන දේවල් වලට ආසයි. හා ගෙදර වැඩ කියලා කියන්නේ? ගෙදර වැඩ කියන්නේ සත්තුන්ට කැම දාන්න, මිදුලතු ගන්න, අම්මලට උදව් ගන්න ඒ වගේ මම. ඒවට කැමති? හා හරි. එතකොට ඔයාට කකුලක් තුවාල වෙච්ච යාළුවෙකුට මොනවද කරේ? මම ඒ යාළුවාට පන්තියට යන උදව් කරා. එයාට අන්න අමාරුලා තිබේ. මම ඊට පස්සේ ආව පන්තියට එක්කගෙන ගියා. කෑම නොගෙන ආපු ළමයෙකුට මොනවාරි උදව්වක් කළාද? ඔව්. ගෙවතු වගා සඳහා අම්මට තාත්තට උදව් කළා කියන්නේ? ඔව් මම අපේ පිටිපස්සේ කංකුම් තව හදලා තියෙන මඤ්ඤොක්ක වම්බටු වන්නේ වගේ දේවල්. කොහෙ ආව බැන්නේ නැහැ නේ අක්කා අපිට. පිටිපස්සේ මම පිටිපස්සට යනවා. යමුද බලන්න. ඒව දැන් නම් තියෙද කියන්න දන්නේ නැහැ මම. ගංගොතරත් එක විනාශ වුණා. කලින් හදාදි මම උදව් කරා අම්මට තාත්තට. හා. හරි පැටි ඔය නම් හොඳේ. සංජිගේ වැඩි. බලාගෙන හිටි අපි එනකන් නේ. හා. ඈ? හා. අපි යන්න පුතේ කාමරේ බලන්න. හා. කඳු උඩම තමයි නගින්න තියෙන්නේ නේ. මාරුව දවසක. ඔයා කාමරේද? හා. පාසල් පොත්, දහම් පාසල් පොත් කො? හා දෙමළ පොත් නේ. ඔව්. මේ විදියට පුතා හදලා තියෙන්නේ. වෙන මොනවද අපි මේව කරපු ඒවා වෙනස්කම් කළා තියෙන්නේ? ඇඳ ලස්සනට හදලා තියෙනවා. කබඩ් එක මුසි පිළිවෙලට හදුවා. බලමුද අපි මේ එකක් කරලා. කොහොම මේව පිළිවෙලට දාලා නැහැ. පිළිවෙලට හදුවා. කවුද එන අපිලිවෙල කරේ? ආ මේ ටික නම් හොඳට තියෙනවා. අම්මා තමයි. අම්මා. හරි. ඔයා පරාචාරය පුත කරාද? ඔව්. කොමලන්? පල්ලේ. හා මෙතනට ගේන්නකෝ. ඔයා මේකේ කැමැතිම පරාචාරය වැඩේ මොකද්ද? සත්තුන්ට කෑම දෙන එක. ගෙදර කිව්චර එනවා සත්තු. කුරුල්ල එනවා. මොනවද එන කුරුල්ල? ඔය ගිරව් වගේ. හා. මායිනෝ. හා. කොබෙලියෝ. එයාට සත්තුන්ට කැම දානකට වට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. හා හා. ඒ පුරුද්ද ඇති කරගත්තේ කොහොමද පුතේ? මේ මම රාත්‍රියට කිව්ව කුරුල්ලලා හදලා දෙන්න කියලා. කොයි කාලේද? මේ ටික දවසක් වෙනවා.
එනටේ කුරුල්ලලා ඇදල වැඩන්නේ පූස පන්නේකට. ඔව්. මේ තින් මම දැන් මේ සතුන්ට කැම දාලා බලාගෙන ඉන්න තෙන්ට පූස පන්නනද කියලා. හ්ම්. නැත්නම් යාළට අන්තරක් වෙන්න පුළුවන්නේ. ඔව්. ඒකින්ද. ගන්න බලන්න පුතේ පරාචාරය පොද. කොයි කාලේද මේක අපි කිව්ව දවසේ ඉඳලා පටන් ගත්තේ? කිව්ව දවසේ මේ ඉඳලා මේ අනිත් දවසේ. 2024 4/29 28ද ඉරිදා. ඔව්. ආ පල්ලෙකට කැමේ කුරුලෑල සෑදේ. කුරුලෑල එදාද හැදුවේ? ඔව්. ඒ කියන්නේ අපි කරපු ප්‍රෝග්‍රෑම් එකද තමයි පුතා වෙනස් වුනේ. ඔව්. හරි. බලුපැටින්ට කැම දාපු මේකෙන් ඔයාලා මේ යාචකයෙකුට මුදල් දුන්නේ කියලා කොහොමද ඒ සිද්ධිය? අර දෙයි අnder කොළේදී. හ්ම්. මොකද දුන්නේ එතෙන්ද? එදා අපි බඩු ගන්න ගියා. හ්ම්. ඒ වෙලේ මේ යාචකයෙක් හිටියා යාට ගෙවල් නැහැ. පවුල නැහැ. අපි ඊට පස්සේ සල්ලි දුන්නා. වැඩ හිටියෙකුට උදව් කරා. මොකද්ද ඒ උදව් කරපු එක? මේ එයා මේ පාරමාර වෙන්න හිටියේ. මේ ඊට පස්සේ පාරමාරින් උදව් කළා. තුවාල උන්ච මේ යාළුවෙකුට පිට වුණා කියලා මොකද පුතේ? මේ යාළුවෙක් එදා මේ සතෙට බය වුණා. ඊපස්සේ එයා මේ කලන්ති දාලා මම තව යාළුවට එකතු වෙලා එයා පන්තියට එක්කන් ගියා. ඒ ක්ලාන් කලන්ත හැදිච්ච ළමයාගේ කතාවද? ඔව්. ඊට පස්සේ යාට වතුර දීලා කොහමරි හොඳ කරගත්තා. කුරුල්ලන්ට කැම දෙනවා තමයි වැඩිපුර. කුරුල්ලෙ බේරගත්තයි කියන්නේ මොකද්ද ඒ කතාව පුතේ? මේ අර මේ පූස පනින්න හැදලා. හ්ම්. මේ එයා බත් කකා ඉදදි පූස එයාගේ ළඟට ඇවිල්ලා මේ ඊට පස්සේ මම කොහමරි පූස එළෙව්වා. හ්ම්. ඒ දිහා තමයි මම කරගත්තේ. පාරේක බල්ලෙක් දැක්කහලා මේ තුවාල වෙච්ච බල්ලෙකුට ඔව් බල්ල පැටියෙක් හිටියා මේ දෙන්නේ හිටියා එකෙක් මැරුණා මේ එයාගේ කකුල නිකන් කැඩිච්ච වගේ තිබුණ තුවාල වෙලා ඊපස් මම බෙහෙත් දාලා මේව කරගත්තා වා එහෙනම් උනන්දුවෙන් පුතේ ලස්සන්ට වැඩේ කරලා තියෙනවා හොඳේ ඉතාලම පිරිසිදුයි ඉතාලමත් රමණීයව වැඩේ කරලා තියෙනවා ඈ හොඳයි පැටියෝ වතුර දෙකද මේ හානිය වුනේ ඔව් මොනවාද අම්ම හිටව දේවල් උනා? වම් බොටු පැල හිටෙව්ව මිරිස් පැල. ඔව්. ඒක හිටෙව්. මැරුණාද? මැරුණා නෙවෙයි අර ගම් වතුරට මුල් මේවිලා. මුල් දැම්බිලා? ඔව්. හා. රයිට්. මේ දුවල ඉඳ වෙලා නේ? ඔව් අනේ දුවල ඉඳ වෙලා. හා හා. පරාචාර්ය අපතනම් මිස් හොඳට හදලා දිනනවා. ඔව්. ඉතින් වැඩේ තියෙන්නේ දරුවත් එක්ක හැබැයි මේ කතාව කතා කරන්නත් නේද? දරුවා එක්කම. නෑ නෑ කමන්නේ යාට අසනීප නම් කමක් නෑ. අපි බලුවා දැන් අපි බලලා ඒකට අදාළ මේවා ක්‍රියා කරගන්නම් ආ හොඳයි අපේ හැමන හදලා තියෙන්නේ නිදි ආ චුට්ට බලමුද අපි කවන්නේ නැද්ද නම් මොකද පුතේ වාශිනි වෛරි හරි යම් බලන්න ඔයගේ අපේ ව්‍යාපෘතිය தත්ත්වය බලන්න අද ක්ලාසස් නැද්ද තිබ්බා ගිහලා ආවේ ගියේ නෑ ඇයි නෑ නෑ ඒක විනාශ කරන්නේ ආ එනවා ඒක යම් බලන්න කැමරේට වෙන්නේ පාරණ ගියක් ලස්සන. හ්ම්. ලස්සන ගියක ඉන්නේ. ආ මේකද ඔයා ඉන්නේ? ඔව්. ලයිට් තියෙනවද? ඔව්. දාන්න බලන්න. මෙතනද වාගේ කාමරේ? ඔව්. මට ගෙවත්ත හරි පරාචාර්ය තියෙනවද? කළා. පරාචාර්යයක? එයාගේ පොත් මේසෙ මං හිතුවා එහෙම පොත් මේසයක් නැහැ කියලා. අතෙන්ට ගියාම. දෙන්න බලන් පුතේ පරාචාර්ය අපත. ගාමිකේ වැඩිපුරම කැමති දේම කර. හ්ම්. ආ මොනාද කරපු අනුන්ට උදව්? මොකද? ආචිරයි සීයට උදව් කරපු එක. මම ක්‍රීජු බවකින් කෙලින් ඉඳන් සාමාන්‍ය උත්තර දෙන්න ඕන ඈ. හරි. මේ බලන්න වාගේ ගෙවත්ත තියෙනවද? නැහැ. කොහෙද ඉස්කෝලේ? දෙයන්ද ඉස්කෝ. හා. කොහා ගෙවත්තකෝ? ආ මෙච්චරයිද? ආ. වෙන මොකුත් කරේ නැහැ. මේ වැඩසටහන ගැන එච්චර අවධානයක් යොමු කරේ නැත්තේ ඇයි? ඉස්කෝලේ භාග තිබ්බා. හයිද අනික් කට්ටිය විභාග තියෙන කට්ටිය හිටියනේ ලස්සනට කරලා තිබ්බ ගොඩාරියක් දෙන ඈ
ක්ලාස් වැඩියෙන් තිබෙන ඉනෝඩර්සර ක්ලාස් දාන වැඩි. වැඩි. ඔව්. හ්ම්. පැය පහේව දාන එකින් හින්දා කරගෙන. පැය පහේව. ඔව්. ඉතින් වා දැන් පන්තිය කීවෙන්ද? 12. පැය පහේව ගිහිලා 12 වෙනිය. ඇරණිවාඩු කාලේ තමයි පැය පහේව දාන්නේ සර් ළමතර පන්ති. හ්ම්. වා මේ කීය මේ සෝරි මේ 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 කීය වසරේද? 10 වසරේ. 10 වසරේ. හා 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 හා. හරි පුතේ එහෙනම් හොඳයි. නම් මොකද පුතාගේ? සනුකි. හරි. සනුකිගේ කොහොමද කටයුතු බලමු අපි. යන්ද ඔයගේ කාමරේට? ආ මොකෝ නිකන් අමුතුනේ. අමුතුනේ. ඒකනේ. ආ මේකද? ආ කුරුඳුත් විකුණනවද? ඒකනේ. මේකද ඔය කාමරේ? තව අපි වැඩසටහන් පස්සේ මොනවද ඔයා අලුතින් ඉදි කරපුවා? මේ වාලේ ඔක්කොම හ්ම් හ්ම් කෝ පරාචාර්ය පොතකෝ ඕ මේ ගොඩක් පරාචාර්ය පොත හොඳට හදලා දිනන කට්ටිය ගොඩාරිය ඕ කෝ මේකේ පුතේ මේවකෝ කවුද මේ චිත්‍රයෙන්ද වන්ද හා හොඳට ලස්සන ඇඳලා දිනනේ මේ කවුරුත් නෙමෙයිනේ ඈ කතා කරන්න බය වෙන්න එපා මේ මේ වැඩසටහනේ මේ ඔයා කැමතිම දේ මොකක්ද කිය? කැමරේ ලස්සට. ඈ? කැමරේ ලස්සට. තියාගන්න. හා. හරි. සමදානයකට කිතුරේ කොහෙද? පන්සලේ. පන්සලේ. ගුරු මොකක් කියලා වේද? ඈ? ඒකනේ. තාචිත මොනවද කරන්න උදව් කිය? සේ කන්න ළඟට ගෙනින් දෙනවා. හ්ම්. ඒ වගේ දේවල් කරනවා. හා. වාගේ වත්ත බලමුද අපි? ගෙවත්ත මොනවද තියෙන්නේ? වම්බුට පැලේ. ආ. කොමාරික. යම් බලන්න. වත්ත. ඈ? අතන මල් දිනවතන. ඒ මල් වැඩක් නෑ මට. හා හා වම්බුට පැල දෙකක් තුනක් තියෙනනේ. වැඩි ඇඟට ගත්තේ නෑනේ ඈ ටියුෂන් දුවන එකමද වැඩි ඈ දැන් පන්ති කියවෙන්ද තාම දුන්නේ තාම දුන්නේ දවස් 7ෙම අමතර පන්ති යන්නේ නෑ හරි හරි ඔවත් දවසේ වහන්සේගේ විහාරස්ථානයේ දායක පවුල් 20ක අපි ආන්දරනේ ගියා ඊට පස්සේ වහන්සේට දැනෙන හැඟීම කොහොමද ඇත්තටම සාර්ථකයි කියලා හිතනවා සමාජ තැන්වලදී අසාධකತೆ තියෙනවා එහෙමයි ඒ වුණාට අපේ බලාපොරොත්තු හිතුවට වඩා ටිකක් බලදරනවා කියලා හිතනවා එහෙමයි දැඩි අසනීප තත්ත්වයක් තිබ්බත් තාන්දරනේ අපි උත්සාහ කරේ කොහොම හරි මේ රටිට කරන්න විශේෂයෙන්ම ඉතින් ඇත්තටම මේ සදාම් යාත්‍රා වැඩසටහන කියන්නේ ටීවී දකුණු මාධ්‍ය ආයතන ප්‍රධාන වැඩසටහන අපි නමුත් මේක අපි මේ වේදමයි කියලා කියන්නේ ඊළඟ මාසේ යන වැඩසටහනට යම් බාධාකාරී ස්වභාවයක් ඇති වෙන නිසා තමයි හඳුනේ. දැඩිසේ අපහසු වුණත් හඳුනේ අපි මේ අවස්ථාවට ආවේ. ඉතින් ළමයින්ගේ ධෛර්යය වැඩි කරේ ඔබ වහන්සේගේ කැපවීම නිසායි කියලා මට හිතෙන්නේ. ඔව් මම නිතරම ඉතින් දහම් පාසලේ හැමදාම ඉරිදාවකටම මේ ළමයින්ගේ වැඩසටහනම හැමදාම දැනුවත් කරනවා. එහෙමයි. මේමයි මේ විදිහට වැඩසටහනක් තියෙනවා ළමයි තෝරගෙන තියෙනවා උනන්දු වෙන්න. ඕකෙන් තමයි අපේ ගෞරවය රැකෙන්නේ. නම් බාදලාතේ කායේ ගෞරව රැකෙන්නේ ඒ නිසා මේ ඒ විදියට වැඩ කරන්න කියලා හැමදාම හැම ගිදාවකම සමිතියේදී මම තමයි මේ ටිකේම දැනුවත් කරා. එහෙමයි. නැත්නම් ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැති අපි හිතුවට වඩා හොඳ සාර්ථක ප්‍රතිඵලයක් අපිට දකින්න හම්බුණා මේ ගිහපු නිවෙස් වලින්. දැන් මේකට ආන්දරණේ දහම් පාසල විතරක් නෙවෙයි දෙමාපියනොත් මේකට ශක්තියක් දුන්නොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ කියලා මට තේරෙන්නේ හැමෝටම. ඒක තමයි වෙන්න ඕන. එහෙමයි. ළමයි පැත්තක දාන එක නෙවෙයි දෙමාපියොත් මේකට පොලේ සහයෝගය දෙන්න ඕන ළමයට. එහෙමයි. දෙමාපියන් කැපකිරීම මත තමයි ළමයෙන්ගේ දියුණුව අභිවෘද්ධි දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. ඒ නිසා විශේෂයෙන් මේ වගේ වෙලාවකදී දෙමාපියෝ දරුවන්ට උනන්දු කරවන්න ඕන. නිතරම කියවලා එහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියපු දේවල් කියලා නැමෙ උනන්දු කිරීමක් කරන්න ඕන. ඒකත් වැදගත් වෙනවා. එහෙමයි. හා. අපි බලමු හන්දරේ පොදා මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඒකට පෙර විශාල වැඩ කොටසක් ප්‍රමාණයක් අපිට තියෙනවා අපි කෙසේ හෝ ඒ අදිෂ්ඨානය කරමු කියන අපේක්ෂාවට මේ අසනීප තත්ත්වයේ ඉඳන් ඔබතුමා බොහොම දුක් මහන්සිලා මේ වෙලාවට ආපු එක ගැන ඔබතුමාට පින් දෙනවා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා එහෙමයි අපේ හැඳරනේ එහෙමයි එහෙමයි
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.